සුගේ දෙදහස් දහට වසරේදී. ගොවිීන්ට මරු පහරක් එල්ල කරමින් සේනා දළඹෝදුර රටපුරා පැතිරගියයා. විශේෂෙන්ම බඩ ඉංගු වගාවට මේ රජු බලපෑම් එල්ල වූ අතර, තවත් බෝග රැසට සේන දලළඹවා හනිසිුදුකිරිමනිසා ගොවවින්ට සසිියව වගාවන් ොි නිෙසි පල පරෝජ ලබාගැීමට හැකිියවක්ලබිනෑ. දෙදහස්දහට වසරෙෙන් මෙම වුවදුර යටපත් කර ගැනීමට හැකිුවත් වසර දෙකට පසුව යාිත් සේනා දළඹුවදුර රාටපුරා්‍යප්තවෙමින් පවතිනවා. මේ වන විට අනුරාතපුර දමුල්ල ත්‍රීකනාමලය වෞන්‍යාව කරුණෑගල කෑගල්ල ඇතුළ. ප්‍රේශර් වැසක, සේනා දළමු වුවදුර, ගොවි බිම්වල ්‍යප්තවෙමින් පවතිනවා. ේනා දළඹෝදුර වෙනුවෙන් භාවිතා කරන, ගමිනාශක වලට එම සත්තුවයින් විනාශ නොබන බවට, ොවින් ප්‍රකාශ කලාතර මේහත්තුව නව පලිපෝදනාශකෑ හඳුනාදීමටද රජයපිය පරගත්තා. කෙස වෙතත් ගොවින් චෝතනා කරන්නේ ගොවිචන අංශඇතුළ, මේට වග කියතු බලදහරින් මෙම සේනා තළමුුවෝදුර මඩ පැවැත්වීමට නිස්සි ක්‍රාමාර්ගන්න ගන්නා බයි. මෙයත්‍ර ජනතිපති ගෝටාවේ රජපක්ෂ මහතා අනුරාධපුර ඇලයාපත්තුව පහළගම ප්‍රදේශයේ බඩේරංගු වගාවට සිදුවී ඇති, දල්බ සේනා හානිය පිළිබඳව තොරතුරුවා බලාතිබෙනවා. පසගේ වසර දෙක කාලේ තුළ ට බනනිරග වගාවට සේන තළම්බෝදුරින් හනිස්සිද ූ බවත් දළම් ූදරින් දස්ශ්‍රක්ක ැසක වගවන් හනි සිද ඇති බවත් අපේක්ෂතත් වන්න ඉහිල් පතිශයකින් පහත්ව වැට ඇතිබවත් මෙහිදී ගොීන් ජනාධපතිවයාට පෙන්වාදන්න. වගමින්ම වට ඇති වන අලි තර්ජන පිළිබදව ගොවින් මෙහි ජනාතිපවරයා දැනුවත් කරතිබෙනවා. වගබින්වලට පැමින තමන් හද ඇති දුදෂනතා අසවා ැලි පිබඳව ජනාධිපතිවරයාට මෙහිද ගොීන් සිේ ප්‍රශංන්සාාව පල කලා. මහද ඇතම ගැටලු වලට කඩිනම් සහස්තිර පිළියම් යෙදීමට ජනතිපතිවරයා ජ්‍යාවතනය මෝොතිබෙනවා. දෙනප පතා අලු ත්වේටියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක ලික් කර සත TV සබස්කරප් කරන්න අලු සීඩියෝ ගැන මුලන්න දැනගන්න මෙම සේනෝකයෙක් කරන්න.